විශේෂයෙන් ඉල්ලා සිටිනවා. චන්ද පොළවල් අසල ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමෙන්, චන්ද විමසීම කඩා කප්පල් කිරීමෙන් වළකින ලෙස. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂකංශවලට උපදෙස් දී තිබෙනවා. විශේෂයෙන්ම ඉල්ලා සිටින්න කැමති චන්ද විමසීම් දිනේ චන්දය ප්‍රකාශ කිරීම පසුව සහ චන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ සියලුම චන්දදායකයින්ට සහ අනිකුත් සියලු දෙනාටම නිවෙස්වල රැඳී සිටින ලෙස. කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව චන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. චන්දේ පාවිච්චි කිරීමෙන් පසුව කරුණාකරලා නිවසේ රැඳී සිටින්න. ඒ වගේම චන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ ටීවී හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක්රැස් වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ඒ වගේම ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස් වෙලා ප්‍රතිඥා පත්තු කරලා පාරවල් වල විනෝද වීම, ඒ වගේම ආලෝකයේ සහිත බැලුන් ගුවනේ පාකර හැරීම, ඒවා සියල්ල නීතියෙන් තහනම්. එවැනි එක්රැස්වීම් සියල්ලම අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒ හින්දා ඒවා ආරක්ෂකංශ විසින් විසුරුව හැරීමට හෝ ඒවට සම්බන්ධ වෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙන නිසා ඒ කටයුතු වලින් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. චන්ද පොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුණොත් ඒ චන්ද පොලේ චන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි චන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න කටයුතු කරනවා මැති වෙන කොමිෂන් සභාව. එය සමස්ත චන්ද ප්‍රතිඵලයට බලපානවා නම් ඒ ශූන්‍ය කරපු චන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵලය නැවත චන්ද විමසීමක් පවත්වලා ඒ චන්ද පොළවල චන්දය පවත්වා අවසන් කරන තුරු සමස්ත චන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා චන්ද පොළවල් අසල ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමෙන්, චන්ද විමසීම කඩා කප්පල් කිරීමෙන් වළකින ලෙස. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂකංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා ඇති අතර ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා. තමන්ගේ දෙමව්පියන්, දරුවන්, පවුලේ අය නිවෙස්වල රඳවා ගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. යම් සිදුවීමකදී කිසියම් පුද්ගලයෙකුට හානියක් සිදු වුණොත් ඒ පාඩුව විඳීමට සිදුවන්නේ පවුලේ අයට පමණයි. එය ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ ජනාධිපති ධුරයට පත්වන කෙනෙකුට සිදුවෙන පාඩුවක් නොවේ. ඒ නිසා ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවසේ රැඳී සිටින්න. නිවසේ සිට රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ප්‍රතිඵලය බලන්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය කිසිදු ගැටලුවකින් තොරව ගණන් කර නිවැරදි ප්‍රතිඵලය ඔබට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. මැතිවරණ කොමිසම කෙරෙහි විශ්වාසය තබන්න. ආරක්ෂකංශ කෙරෙහි විශ්වාසය තබන්න. ඡන්ද ගණන් කර අවසන් වී ප්‍රතිඵල ලබා දෙන තුරු කටකතාවලට, බොරු ප්‍රචාරවලට නොරැවටි නිදහසේ නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඡන්දය ඔබේ අයිතියයි, ඔබේ බලයයි. කරුණාකරේ ඡන්දය පාවිච්චි කරන්න, ඒ අයිතිය පාවිච්චි කරන්න. 21 වෙනි දින හැකි තරම් වේලාසනින් ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ වගේම විශේෂයෙන් ජනමාධ්‍ය සඳහා දැනුම් දීමක් කරන්න කැමති ඡන්ද විමසීමට අදාළ කාර්යයන් පිළිබඳව ජනමාධ්‍ය වේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳව සියලුම තේරීම් බාර නියදාරීන්, දිස්ත්‍රික් මැතිවරණ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන්ට හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබෙනවා. සියලුම ගණන් කිරීමේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ පරිසරවල මාධ්‍යවේදීන්ට පහසුකම් සලසා තියෙනවා. ඒ පිළිබඳව දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීන් සම්බන්ධ කරගෙන තමන්ට අවශ්‍ය ඒ අවසර පත්‍ර ලබාගෙන ඒවා වාර්තා කිරීමේ කටයුතු සිදු කළ හැකියි.